හැමෝටම ඉතින් හැමෝම අද සුපරුදු පරිදිගේ වීඩිය එකට පිලි ගන්නවා අදමං වාලත්ෙක්ක අර සුපරුදු ව්‍යාපාර අදහසලින් ඔබ්බට ගිහිල්ලා චුටි දෙයක් මතක් කරන්න හිතුව මොක දෙදදා ස්විසි හතරවාර්ෂි තාමත් අපි හැමෝමඉන්නේ පුංචි පුංි ගැටලුකාරරි තත්ත්වත් එක්ක එකට හේතුව තමයි වෙනද දෙදා ස්ත්‍රිසි හතර වාර්ෂය ලබනගොටම අපිට ලැබෙන SMS පනිවිඩ. බොහෝ වෙලාවට සුබ පැතුම් පණවිඩ වනාට මේසර අපට ලැබිනි චූටි වෙනසක් විදි වෙන ස්විධිය පණ විඩ. එක එක පෝර්ත්තිය එකක මාධ්‍යහර අපිට එකක විදි SMS ලැබුණු අපේ මනස ටිකක් බියගන්නන. අපේ අනාගතය ගැන අවිනිශ්‍යතතාවයක් ගොඩනගෙන විදිහ SMS තමා අපට මෙසැරේ කොඩාග දකින්න උනේ. තිය අන්නේ අවිනිශ්්‍යිත තාවයක් එක්ක. අපිට පුංචි අර්බධකාරය තත්තයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ අනාගතය තියෙන අවිශිත තාවත්ත එක්ක. කොහොමද අපිය අනාගතේට මුහුණ දෙන්නේ කියන එක. අනා අප වඩක් කලාට දැකින්න අම්ඹනා මේවොව අපට ලැබච් එස්සෙමස් තමයි අත්‍ය අවශ්‍ය බහන්ඩවල ිලගනන් ඉහලයනවා. අත්‍යවශ්‍ය ශේවාවන් වල මිලගණන් ඉහලයනෝ. அන්නේත් පනිවිත්ක අපේ මිනமானස. තැන පගත්තන සාකච්චාවලින් මාධ්‍ය සාකච්චාවලින් අපේ මනසට වැටනේ අන්නේ අවිනිශචිතතාවේ. එනිසා හැමෝම චුටි අනවිනිශ්චිතතාවකට පත්තලාති කොහොමද අපි මේ දෙදා ශ්‍රිසිහතර වාඩසයට මුණ දෙන්නේ කියන එක. මේ තත්තේ නිරාකරණය කරගන්න නැතුව මොන තරන් දේවල් කිව්වත් අපිට බැහැ අපේ මේ අවිනිශිතතාවේ ඇවිලියට ඇවිල්ලා ජීවිතේ ඒ අරජීවන ගමන යන්න. ඒ අවිනිශ්‍යතාතාවේ ඔලුේ පුරෝගෙන ඉන්න තාකල් යාලට හරි අමාරි මොන අදහස මුන්න විදදියට කවුරු තුන්නත්. ඔයාලා දන්නෙන්ත තේරෙන්නහ කොහොමද මේකට මුණ දෙන්න කියෙලා. දැ මම වඋනත් වලට ව්‍යාපාර අදහස් මෙහම මෙෙම කරන්න කෙල කිව්ට ඇත්තටම ගොඩාකායට තියෙන ප්‍රශ්නය මේ වෙලා ව්‍යපාරක් පටගන්න පුළුවන්ද රට තිය ත්වඇත්ත එක් ගේ බොහෝ දේවල්ලට ලක් මුණ දීලන ඉන්න අන්න ඒනිසා මට හිතුනම් ව්‍යාපාර අදහස්ගන ව්‍යාපාරයක් පටන්ගන්න හැටි ඔවා කතා කරන්න ඉස්සෙල්ලා අපි අවුරුද්ධ පටන්ගන්නකොට මෙන්න මේ අවිනිශතතාවයට මුණ දෙන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන හිටියෝොත් අපිට දෙයක් කරන්න. පියවරක්කි දිරියට යන්න ලේසිවෙයි කියල ඒනිසා මංහිතය මේ වීඩිය එක ඔයාලට මේ අදහස්සලින් කතා කරන්න ඕනි කියලා. දැ ඕනම දවවාල දන්නවා. කෝමහරි හම් දැම්ක් මේ ප්‍රශ්නය ඇති වේ අදයයක ගත්තු පිය තීරණ නිසා නෙේ. අවුරුදු හැත්තෑවක් තිස්සේ. රටේ පාලකයන් ජනතාව පාලකයන් විතරක් නෙමේ. ජනතාවත් යම් යම් වැරදි තීරණ ගත්තා. ඒත් තීරණවල ප්‍රතිඵලයක් පශයෙන් තමයි අද මේ ඇත්වෙලා තියන ප්‍රශ්නයට අපට මූුණ දෙන්න උන්නේ. අත්තේතය ඉඳං අවුරුදු හැත්තෑවක් විතර තිස්සේ එක එක්කෙනා ගත්තු යම්යම් වැරදි තීරණ නිසා අපිට අද අර්බුධකාරයේ තත්ත්යකට ගැටලුවකට මුණ දෙන්න වෙලා තියනවා. කොහොම හරි පශ්නයක් ගොඩ නැගුණා හැබැයි මේ ප්‍රශ්නයට කොතන හර විසඳමත් තියෙන්න ඕෙ. මේ විසදුම අපි, අපි තුළින් හොයාගන්න ඕනේ. මම දකින දේඒකයි. මම දකින දේ. මම කියන්නේ පොදුවාදසනෙමේ ම දකින දේ. මේ ප්‍රශ්නයට අපි අපි තුළෙෙන්ම විසිදුමක් හොයාගන්න ඕනේ. අපි ප්‍රශ්නේ දිහාහම බලාගෙන, ප්‍රශ්නයටටම පෝකස් එක දුන්නෝ තපටිමි ප්‍රශ්නයට විසඳදුමක් කවාගන්න හරරි අමාරුවෙනවා. ඒනිසා පශ්නෙං හස්බට ගිහිල්ල විසඳුම දෙස්ස බැලුවව අපටි විසිඳුමක් කොවාගන්න පුළුව. ඒ විසඳම මංමේ අදව අලත්ෙක කතාගරන දේවල්වට ගොඩක්කාය මාතෙක්ක එඟඟ වෙන්නත් පුළුවන් එක ගනොවෙන්නත් පුළුවවාන්. යම් කෙනෙ එකක් එකඟ වෙනවනං ඒකෙන ඒ පියවරවල්ල අරුගමනය කල්ලා ඔයාගේ ජීවිතේ එක පියවරක් හරි ඉදිරියට යන්න ඔයාලට උත්සායක් ගන්න තමයි, මංඟද මේ විදිර ඕලත්තෙක්ක මේ සම්බන්ධයෙන් කතාගරන්නේ. ව්‍යාපාරිකේ ගත්තත්. මධ්ධිපරමාණු ව්‍යාපාරිකයේ කරි සුළුපරිමාණ ව්‍යාපාරිකය කරි මේවෙලාවෙ කතා කරන දෙයක් තමයි ලාභය කොහේ වෙතත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක්ත් තිබුණොත් හොඳයි කියෙක් ව්‍යාපාරයක ලාබය කොහේ වෙතත් මේ වෙලාවේ තියෙන මට්ටමින් ව්‍යාපාරය රැකගෙන ඉදිරියට අන්න පුළුව වනත් හොඳයි කියෙනක් තත්ව මයි හැම වෙලාව ව්‍යාරයකුත් කතාගරන්න. ඒ වගේම ජනතාවට පාරිභෝගිකයට පොදු සාමාන්‍ය ජනයවශයෙන් ගුඩාක්කයියට තියෙන ප්‍රශ්න තමයි කොහෝමද මේ ජීවන වියදමට සරිලන විදිහට මූුණ දෙන්නේ කියල එක. පොදුමාජනාව මුණ දෙන ප්‍රශ්නය තමයි මේ ජීවන අරගලේට කොහොමද අපි මූුණ දෙන්න කියලා. ජීවත් දෙන්න තියෙන ආදාය අඩුවෙලා වියදම ඇළගිහිල්ලා උද්ධමනී වැඩි වෙලා මේ වගේ ලුකු ප්‍රශ්නවලට පොදුමජනතාව මූුණ දෙලා තියෙනවා. මෙන්න මේවගේ තත්තකින් අපි ආරක්ෂාාව වෙන්න ඕනේ අනිවාරෙන්ම. මේග ආරක්ෂා වෙන්න අපි විසින්ම යම්ඥම් පියවරයක්න් ගන්න ඕනි. පියවරයන් ගන්න සිද්ධ වෙලා තිෙන අපි විසිම්මයි. අපි ගොඩාක් වෙලාවට කරන්නේ ප්‍රශ්නයක් ඇතිවනාම ඒ ප්‍රශ්නය දිහාම බලාගෙන ඉන්නවාන. එකට විසඳුමක්හොයන්නෑ.ඒ විසඳුමට කොයිලාවකක්කත් යොමුවෙන්න පශ්නය ගැනම කතා කරනවා පශ්නය තුළම ගිලිලා ඉන්න බලනවා. ප්‍රශ්නයෙන් ඔබ්බට ගිහිල්ලා මේ පශ්නෙෙන් එලියට යන්නන්නේ කොමද කියලා ගොඩාක්කා හිතන්න හැබැ අතුලොස්සා. සීමිත පිරිස්සක් බලනොම පස්නින් එලියට යන්න කොහොම දෙ කියන එක. අන්න එහෙමා අර වෙනස් විදිහට බලන කෙනෙකුට ඕනුම ගැටලුවෝකට මහුණ දෙන්න හරි ලේසි. එ ලේසි එයාල වෙනස් විදිහට බලන්න පුරුදුවෙච්ච නිසා. එත නදී තනැදී මම දැකින දේ මේ අපිට ඇත්තියෙන ගැටටලුව අපට විසඳුම අපි තුළින්ම ගොඩ ලඟා ගන්න ඕනේ. මේ ප්‍රශ්නයට ගන්න පුළුවන් පියවර දෙකක් මංවාට පෙන්න්නන්න. හර වෙලාට මං අරි කිව්ව විදිහට වාල මත්තක එකවෙන්නත් පුළුවන් ගන වෙන්නත් පුළුවන්. හැබැයි මේදේ චුට්ටක් හොඳට ඇහුම් කන්දුන්න තාවාලට හිතයි මං කියන්නේ සාමාන්‍ය ගන්න පුළුවන් පියවරයන් කියලා. අපිට මේ පශ්නයට අපියවර දෙකක් ගන් තියන්න පුළුවන් එකත් තමයි ඒ මොහොතෙම ගන්න පුළුවන් පියවර. අනිත් එක ඒ මොහොතේ ගන්න මහතේ ගත හැකි පියාමාර්ගයක් නෑ හැබැයි ඒවෙලාවෙේ ගන්න කියාමාරයක් තුළින් ඔයාලට අනාගතය ගොඩනගයා ගන්න පුළුවන් ැ උදාාරණයක් වශයෙන් මම්මාවගන්න. දෙදස් දහනාමේදී මගේ ආර්ථිකය බිඳුවයි. මට කිසිමරයක් තිබු නෑ ආර්ථිය ගැටලු ගොඩයි. හැබැයි මං ඒවෙලාේ යම් පියවඩක් ගැත්ත මයි යම් ව්‍යාපාරයක් කරනවා. ව්‍යාපාරය කියන තැනට එනවා කියලා මොකු මගැඇති මල්ලග ලොකු ගැටුළුකාේ තත්ව ඇතිව වුණ මට විසඳමක් ෝනුනම ආර්ථික කඩාවැටීමට කෝමද ම මූුණ දෙන්නේ කියනෙ එකඒවෙලා මම දෙදස් තහ නම්මේද යම් පියවරක් ගත්තා යාපාරයක් පටන්ගන්නවා කියලා. ඒකත් හරිම පුංචි තැනේ. ඒ පුංචි තැනින් පටන් අරගෙන අද දෙදස් විශ්‍ය අත්තර වෙනකොට වසර පහක් විතර වෙනකොට යම් ස්ථාවර ආදායමක් ලබාගන්න ම හැකි. හවල ඇබිලතිෙන. න්නේ හැකියාව නිසා මං අද පුංචිස්ථාවරතත්වයගේඉන්න. හැබැයි දෙදස්තහා නම්මේදි මං අර එදා ගත්ති පියවරගන්න ලැතුව අරක්ෂණක පියවරක් ගත්තනං. ඒ වෙලාවේ ගන්න පුළුවන් කියාමාර්ගයක් ගත්තනක් අද මම් මේ තැන නැහැ. හේනම් මානසිකව කඩා වැටිලා. ලොකු පීඩනකාරකින් තමයි මට අදත් නේ මහොතට වන දෙන්න වෙන්නේ. ඒ නැතුව මං අද මේ විදියට යම් ස්ථාවරත්තයකින් ගලත්තික කතා කරන්නේ ඒ දෙදාස්ථහනමේ මට ඇතිවෙේච්චේ යම් මාාර්ථික ගැටලුවකද මම වෙනස් විදිහකට දැක්කලා වෙනස් විධහ තීරණයක් ගත්තු නිසා. අන ඒකයි මංවාලට කියන්නේ යම් පාර්ථික ගැටලුවක් කාවම අපිට ඒ වෙලාවමද සනික තීරණයක් ගන්නත් පුළුවන්. ඒ මොහොතෙක අමාර්ගයක් අරගෙන දෙන්න පුළුවන් හම නැත්තන් ඒ මොහෝතේ ගන්න බැරි කියයාමාර්ගිකින් ඔක්්බටගහිල්ලා ටිකක් හිතල තේරණයක් කරගෙන ඉදිරිය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් කරන්නේ ආර්ථික ප්‍රශ්නයක් නකොට හෙම නැත්තං තමන්ගේ ආදායම අඩුවෙනකොට උද්දමනයේ වැඩි වෙන තමන්ගේ ආදායම් අඩුවෙලා වියදම් වැඩි වෙනකොට කෙරන්නේ අත්තට ලැබෙන මුදල තමන්ගේ වියදම් පාල්ලේ කරගෙන සීමමා කරගෙන වියදම් ලයිස්තුවාක් කෙමගනඇතන් ප්‍රමුකුතා ලයිස්තුවක් කදාගෙන්න්න ඒ වීදියට වියදම් කරන්න පුරුදු වෙනයි කියන්නේෙ තමන්ගේ අවශ්‍යතා සීමා කරගන්නවා. තමන්ගේ අවශ්‍යතා සීමා කරගෙන තමන්ට ලැබෙන ආදායමට කොටු වෙලා ජීවත්තෙන්න්න පුරුදු වෙනෝ. තමන්ට අවශ්‍යදේවල් සීමා කරගන්නවා ඒ සීමා කරගන තමන්ට ලැබෙන ආදායම ආදායම බියදම්වලින් සම්ය තමන්්‍ර තියෙන පමුක තලා යිස්තුවක්කන අපිට අවශ්චිම දේවයික ගිෂ්ටයකට අරගෙන ඒ විදිහට ජීවත්වෙන්න්න පුරුදුයිනෝ ඒක තමයි ගොඩාල් දෙනෙක් කරනදී හැබැයි ඒමත් කෙනෙක් හමත් කෙනෙක් අර විදිඒදේ කරන ගම තමන්ට ලැබෙන ආදායම ශ්‍රීමමාකරගෙන පොමුක්තා ලයිස්තුවක් හදාගෙන්න වියදන් කරන ගමක් ඔවුන් උස්ථා කරනවා තමන්ගේ ආදායම ප්‍රශාරණය කරගන්න. තමන්ගේ ආර්ථික ශක්තිය වැඩි කරගන්න. අන්න ඒ අවශ්‍ය පියවර ගන්න එක මම දකින එක තමයි මම දකින හොඳම දේමේ වෙලාව වාලක් කරන්න ඕනෙත් තමන් ආදායම වියදමයි හොඳට තේරුන් අරගෙන පමුගතා ලයිස්තුවක් හදන්න. හදලා ඒ විදිහට වියදං කරන ගමන් ඔයාලා ඔයාලාගේ ආර්ථික ශක්තිය වැඩි කරගන්න. ඒ ආර්ථික ශක්තිය වැඩි කරගන්න අවශ්‍ය පියවර මේ වෙලාවෙ ගන්න. ඒක තමයි මේවෙලාව ඕලා කරන්න ඕනෙ හොඳම දේ. ගොටාත් දෙනෙක් හිතෙනවා මේ වෙලාවේ ගන්න තියෙන හොඳම පියවර තමන්ගේ ආදායමට සරලෙන වියදට වියදම හරිගස්සගන්න එක කියලා. හෝ! ඒක හොඳයි. හැබේ වාල හිතන්නකෝ මේ විදදිහට දෙදෑස් විශිපහෙත් සිද්ධ වෙනවා දෙදෑ සිසි හයස් සිද්ධ වෙනවාට එතකොට මොකද වෙන්නේ. ඔයා හැම්ම දාම්ම යම් තැනක කොටුුවෙනවා නේද. ඒ කොටුුවීම, විදිහට දෝ හැම දාම උගුලන්ට ජීවත්වෙන්න වෙන්න එකක්කම රටාවකට. එක්කම තැනැයි වලගේ අදායම වැඩියලාන්නෑ. කන්න බොරන්න වෙන්නේ සීමත් සහිතව. ගමලාා පිමනක් කියන්න වෙන්නේ සිහිමා සහිතව. වියදමක් කරනකොට දෙපාරත්තුම් පාරක්හිතන්න වෙනවා. ඉතිං ඒ නිසා මං්‍යතන දේ මම දකින විදිහට ඔයාල මේ වෙලාවෙ වියදම් සීමමා කරනව වගේම, ඔයාලගේ ආදායම වැඩි කරගන්නත් යම් යම් පියවර ගන්න ඕනේ. ඒක කොයි විතිහතුද කරන්න කියලා ඔයා තීරණය කරන්න ඕනේ. සමා ඔයා මෙහිමිහිතන්නකෝ ඔයාට පුළුවන්ද ආර්ථික සාධකයන් පාලනය කරන්න. උද්දමනේ පාලනය කරන්න පුළුවන්ද රජයවිසින් ගන්න යම්යම් තීරණවලට අපිට බලපෑම් කරන්න පුළුවන්ද අපිට ඒදේවල් කන්ට්‍රෝල් කරන්න හරි අමාුවේ. හැබැයි අපිට අපපු කොට්‍රල් කරගන්න පුළුවන්න්නේ හොඳමදේ අපිට කට්‍රෝල් කරන්න පුළුවන්දේ කරන්න අපට කන්ට්‍රල් කරන්න පුළුවන් මොකක්ද. අපේ ආර්ථිකේ කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් අපේ ආදායෙම අඩුවැඩි කරගන්න අපිට පුළුවන් අපේ ආදායම කොතනද කියලා සීමා කරගන්න පුළුවන් අපිට අපි ආර්ථිකේ මාසුකට මෙක්්චර මුදලක් උපයනෝ කියලා තිීන්නේ කරන්න පුළුවන් ඔයාට පනස්ධද ලක්ෂද ක්ෂ පහද කියෙන තීන්නේය කරන්න පුළුවන් ඔයාට අන්නේ කන්ට්‍රෝල් එකවට තියාගන් පුළුවන් නිසා ඔයා හොඳමදේ ඔයාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් තැන කට්‍රෝල් කරගන්න එක. අපේ ආදායමට වැඩි අවධානයක් දෙන්න ඒකට වටිනාකමක් දෙන්න. පශ්නයක් දේ තිහාම බලාගෙන ඉන්නවට වඩා පිළිතුරු දෙසට පෝකස්සැක වෙන එක හොඳ නැද්ද කියල චුට්ටක්කි දන්නකෝ. බොහෝ මේවෙලා වේ මාත්ත එක්ක කියන දෙයක් තමයි. කොහොමද මේ ආදායුඋ පදනය කරන ක්‍රම හෝ යන්නේ. මාළග කුස්සලතානෑ දැනුමනෑ ආර්ථකය නෑ සල්ලි නැහැ. කොහොමද මේ වෙලා විශ්ණසකක් පටන්ගන්නේ කොහොමද ආදාය උපදනය කරන තැනකට ගේන්න කියන එක. ඒකට හේතුව අල්ලඟ දෙයක් නැතිකම නෙමේ. කුසලතාවේ නැතිකාම දක්ෂතාවේ නැතිදයක්කමක්කත් ඔල්ලඟ මුදල් නැතිකමක්කත් නෙමේ. ඔයාල තීරණය ගන්නේ මතුපිටින් පේන දේදේහස බලල විතරයි. හල යම් දෙයක් පේන ඕයාලට ඒදබලල විතරයි යාල තීරණයක් ගන්න ඔයාල්ල කොයිම වෙලාවා කරුම් දැවපුරුදු වෙලානෑ දකින්න. පේනදේ බලනවා දකින්න පුරුදු වෙලා ෑ පේනදේ දකින දේ අතර ලොකු වෙනසක් තියනවා. පේන දේට වඩා දකින දේ අතර උදුමාකාර කැප්ප එකත් තියනව. ඒක පුරුදුකරගත්තු කෙනෙකුට ඕනුම දේකට මූුණ දෙන්න හරි පහස්සුයි. ඔයාල හිතන්න කෝ මෙන්නවේහම මං උචුන්ටි උදාරයක් කියන්නද. වල හිතු අද කවදකත් කාන්තාාරක, සල්ලි උපයන්න පුළුවන් කියලා. ඒත් කාන්තාරයක් වෙෙච්ච රටකත් කාන්තාරය පෙන්නලත් සල්ලිුපේන තැන්නැන්ද. ඩුබායි ගත්තම කාන්තතාරයයක් නේද. හැබැයි ඩුබයිවල ප්‍රධනාර අදායම් මාර්ගය වෙලා තියන්නේ එයාලට ලැබිලතින මේ කාන්තාරය විද්ධ ච්චිකියන්ට පෙන්නලත් එයා සල්ලිපේනවා. ඉතිං කාන්තාාරයක් පෙන්නලත් සල්ලි වපයන්න පුළුවන් තැනක. හේතුනේ කොහොමද යාල පේන දේට වඩා දකින දේ දකින්න පුරුදුණා. යාල මතුපිටින් දැක්ක දේට වඩා. ගැඹුරෙන් දකින්න පුරදුුවවෙච්ච නිසා අදයාල මේ ත්තත්තිට පත්තලාතිී. ඔල විස් චුට්ටල්තාවයි අතීතරගීලවලන්න බුදහාාවදුරෝ මිහිකුණක් පෙන්නලා මුදල්ලුපේන මාර්ගයක්කිවුවම කීතනෙක් කොතනින් යන්න ඇද. හැබැයි කිසි කෙනෙ දැක්කිනෑ මේක මුදල්ල විපේන මාර්ගයක් කියලලා හැබැයි. මේ චුල්ල දෙව්දස්ස මේ සිටතුමා මේක දැක්ක හරි විදිහයට යා මීකුණු උප්පුල උපේහමේ විකුණලා මුදල් බවටත්තල් පත්කරගෙන සිටුවරේ බවට පත්වනා. මේ දේවල් අපිට පෙන්නල දීල තියෙන්නේ මේ කනෙංහලා මේ කලින් පිට කරන්න නෙමේ. අපේ ජීවිතයට දෙයක් එකතු කරගන්න. බොහෝ එලාවට අපි ගොඩාත් දේවල් මේ කණින් ආනාව මේ කනින් පිටගන්නවා අපේ ජීවිතට එක එකතු කරගන්න එන්නහැ. අන්න ඒකයි අද අපි මේ තත්ති ඉන්නේ. දක්කින කොයි එලාවෙත් උස්සාහ කරන්න පේන දේට වඩා වෙනස් දෙයක් දකින්න. ඇහෙන දේට වඩා වෙනස් දේකට සවන් දෙෙන්න්න. ඔබ දක්කින දේටේ කනොට ඇහෙන දේට වඩා දෙයක් සවන්දීල තේරුම් ගන්න. ඔයා තිීන්නේ කරන්න ඕනේ ඔයා තකිනදන පේනදේ අර තැකලා තරණ ගන්න කෙනෙක්ද දකිනදේ. ඔයා ගැබුරුන් අත්තනය කල්ලා තීරණය කරන කෙනෙදද කියන එක. ඔයා මේ වෙලා පේනදේට වඩා. දකින්නෙක් වෙන්න. ඇහෙන දේට වඩා සවන් දෙන්නෙක් වෙන්න. එදහඩවාට මේ පශ්නයට මුණ දෙන්න ලේසි. පශ්නය කතා කර ඉන්න එකකට වඩා පශ්නයට විසඳුමක් හොයන එකට උත්සාහය දෙන්න පෝකස්ස එක දෙන්න එහෙම කල්ලා ඔයා ඔයාගේ ගමන යන්න පාලෙකෝ ගැන හිත හිත ඉන්න එපා කොයිම වෙලාවකක්ත් මම දකින්න පාලෙකෝ අපේ පැශ්නවලට විසඳුම් හොයලා දේ කියලා අපේ ප්‍රශ්නවලට විසිදුහුවවෙල දුන්නන අද අවුරුදු හැත්තෑව ආපස්සටගිහි ලේතීரණවල පතිඵල අපිට අද බුක්තිවිදින්න වෙන්න හැන එකනිස්සා පාලකයෝ ගැන පාලකන්ට චෝதනාකරකර ඉල වැඩක්නෑ. අපේ ආරක්ෂාව. ඔයාගේ ආරක්ෂාව ඔයාම සලසගන්න. ඔයාගේ මාර්ග ඔයාම සලසගන්න යාගි ගමන ඔයාම තීරණය එකරන්න. කොයි විදිහට ද ආර්ථිකට මුණ දෙන්න කියනෙක ඔයා තේරුන්ගන්න. කොච්චර අමාරුණත්. කොච්චර දුස්කරවනත් ඔයාට පුළුවන්නං මේ වෙලා වෙනස් ඉදිහකට දැක්කලා වෙනස් පුංචිමදේකින් ජීවිතේයට මුණ දෙන්න. ඒ මේ වෙලාවෙ ලොකු අභියෝගයක් වුණත් ඒ අභිියෝගයට ඔයාට මුණ දෙන්න පුළුවන්වෙේ. ඒ අභියෝගයේ දිනන්න උත්සාහ කරන්න. අභියෝගවලට මුණ දෙනෙ එකට ගොඩාක්කායි බයයි. සියට එකක් විතර අභියෝගයට මුණ දෙන්න උත්සාහ කරන. ඒ උත්සා කරන කෙනා ජිවිතේ යන්න ඕනෙ ඉහළම තැනට යනවා. අන ඒ නිසත් වාර සීයට එක අතරට යන කෙනෙක් වෙන්න. මේරටේ වෙනස් විදියට හිතන ගොඩාක් දෙනෙක් හිටිිය අනං. අපේරටේ ව්‍යවසායටලු එකයිද දෙකයිදර්ශම ගානක් වෙන්න ඇන ජනගානේ. ඒනිසා වඩස් විදියට හිතන කෙනෙක්වෙලා මේ අර්බුදකාරයෙත් අත්තයට මූුණ දෙන හොඳ පෞටස ඇත්තියෙන කෙනෙක් වෙන්න. එදාට ඔයාට මේ තියෙන ගැටලුවලට මුණ දෙන එක ඒ තරං ලොකු දෙයක් වෙන එකක් නෑ. එනිසා මේ අර්බුදකාරයෙක් වෙලා ඔයා දකින්නෙක් වෙලා හොඳ තීරණයක් කරගෙන. මේ මාසඉවරවෙන් අතිස්සෙල්ලා ඔයාට පුළුවන් වේවාගේ ගම්මන යන්න හොඳ පියවරක් ගන්න. ඉතින් අදත් මං විඩිය එකක හරහ කතා කරේ පුංචිපුංචි වාල දන්න කාරණාටිකක්. හැබ හිතන්න ඇති දේවල් ටිකක් ඕලට හිතන්න කිව්වේ. ඒ නිසා වාල හිතනවලම් විඩිය තව කෙනෙකුටත් වැදගත් වෙයි කියලා විඩිය එක ශ්‍යයා කරන්න. ඒකෙනාටත් බලල අ වැටිල ඉන්න තැනෙ චුටියයට හරි ගොඩ එන්න ශක්තියක් වෙන්න. ඒගේ විීඩිය එක අටිං ලගේ වටිනා ලයික් එක කමන්ට එක අදහස් දක්කළ පළ කරන්න අමතෙක්කරන්නපා මොක ල කමයින්ත එක මට ගොඩාක්. වටින ඊට මගේ චනල්ල ලු තෙම දකින කියෙන චැනලික සබස්ක යිස් කරෙන ය අමතෙක් කරන්න අත්තේපා. ඊළඟ වීඩියින් ල හමෝටන්න ඕල හැමෝටම යහ පපද වච.